ශලා සෙනෙවිරත්න වර්ෂ 1984 දී ලංකාවේ රූ රජින ලෙස අභිෂේක ලබන ඇන්ජලා අනතුරුව විවාහක රූ රජින ලෙසද කිරුළු පළඳිනවා. ඉන්පසුව කලාශේෂ්ත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනිත රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෝදර රසික පාර්ශ්වයක ආදරේ දිනා ගන්නට සමත් වෙනවා. දී භාෂා පරිචයක් සහිත අය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවෙත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය වේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා. පහුගිය කාලේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට මුහුණ දුන් ඇන්ජලා සිය අසීරු තත්ත්වය ගැන ඇගේම වචනයෙන් ඔබට කිව්වා. ජීවිතයේ තීරණාත්මක කඩයිමක් පසු කර දැන් සුවපත් වෙමින් සිටින ඇය නැවත සුපුරුදු පරිදි ආදරණීය හඬින් ඇගේ තොරතුරු කීවේ මේ විදියට. ප්‍රතිකාර වලින් පස්සේ දැන් ඔබ සුවපත්. දැන් මම සුවය ලැබෙමින් ගෙදරට වෙලා ඉන්නවා. ඉදිරි මාස 6ක කාලයක් ඉතාමත් පරිස්සමෙන් ඉන්න කියලායි වෛද්‍යවරු නියම කළේ. කෑම බීම පවා පිටට ගිහින් ගන්න බෑ. සැත්කම බරපතල එකක්. දිගටම බෙහෙත් පාවිච්චි කළ යුතුයි. ඇන්ජලා සැත්කම ගැන කතා කරන්න කැමතිද? ඒ වකුගඩු බද්දයක්. ඒ ලබා දුන්නේ අවුරුදු 44ක මුස්ලිම් කාන්තාවක්. වකුගඩුව ලබා දීම ගැන මම ඇයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා වගේම නිතරම පින් දෙනවා. මේ සඳහා පරිත්‍යාගශීලී කෙනෙක් හොයාගන්න මට මාස 6ක් බලාගෙන ඉන්න වුණා. මාත් ඒ ගැන දැනුවත් කරමින් මට බෙහෙවින්ම උපකාර කළා. සමාජ මාධ්‍ය පවා ඒ සඳහා ඉදිරිපත් වුණා. මට වකුගඩුවක් ලබා දෙන්න 8 දිනක් ඉදිරිපත් වුණා. ඒ අතරින් මට වඩාත් ගැළපෙන කෙනා හමු වුණේ අන්තිමටයි. ඉතාමත් කැපවීමකින් ඇය එතනදී කටයුතු කළා. ඇයත් වෛද්‍ය පරීක්ෂණ 50කට වඩා වැඩි සංඛ්‍යාවකට මුහුණ දී ලොකු වෙහෙසකින් පසුවයි මට අලුත් ජීවිතයක් ලබා දුන්නේ. වෛද්‍ය ජොයල් අරුචෙල්ලම් වෛද්‍ය ALM නසාර් ඇතුළු විශාල හෙදකාර මණ්ඩලයක් ජාතික රෝහලේදී සැත්කම කරන්න මට උදව් කළා. දෙඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයත් පුදුමාකාර ආදරයකින් මට උදව් කළා. ඒ හැමදෙනාම මම මේ වෙලාවේ ඉත ආදරයෙන් මතක් කරනවා. පෙබරවාරි මාස 10 වෙනිදා සත්කම සිදු කළා. 16 වෙනිදා මට ගෙදර එන්නත් අවස්ථාව සැලසුණා. ඇන්ජලාට මේ අත්දැකීම කොහොමද දැනුනේ? මූලික රෝග විනිශ්චයදී මට රෝගී තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. පහුගිය අවුරුද්දේ මේ මාසේ 4 වෙනිදා මගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනගන්නකොට ඒ උත්සන්නම අවස්ථාවක තිබුණේ. රෝගිය පස්සනේ අදෙරටම ගිහින් බව දැනගත්තාම මම පුදුමාකාර මානසිකව පසුබෑමකට ලක් වුණා. ජයවර්ධනපුර රෝහලේදී දැනගන්නට ලැබුණා ප්‍රතිකාර වෙනුවෙන් මට ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බව. ඒ වෙන විට මාසතුව එතරම් මුදලක් තිබුණේ නැහැ. ඒත් එක්ක මගේ සැමියා දුක්පර කතාවක් මට කිව්වා. ඒ තමයි මගේ ප්‍රතිකාර වලට උදව් කරන්න ඔහුට ශක්තියක් නැති බව. මං ඒ වෙලාවේ ගොඩක් අසරණ වුණා. මම්මගේ රසිකයින්ට මාධ්‍ය මගින් සමාජ මාධ්‍ය මගින් මගේ තත්ත්වය දැනුම් දුන්නා. මගේ කතාව දැකපු රසිකයෝ ඔවුන්ගේ ආදරය මට ලබා දුන්නා. ඔවුන්ගේ උපකාරයෙන් මට ලක්ෂ 17ක් සම්පූර්ණ කරගන්න ලැබුණා. කලාශේෂ්ත්‍රයේ ආයතනින් කලාකරුවන් 10 දෙනෙක් මාත් එක්ක හිටියා. ඒ අතරේ ස්වර්ණා මල්ලවාරච්චි, සබීතා පෙරේරා, ජයසිංහ සහ සදිස්තන්ද්‍ර ඉදිරිසිංහ වැනි ප්‍රවීණයන් සහ මගේ සමකාලීන සහෝදර සහෝදරියන්. ඔවුන් ලබා දුන් සහයෝගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් රුපියල් 50,000ක් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂයක් ලබා දුන්නා. ඒ මුදල් වලින් තමයි මට වකුගඩු ලබා දුන් සහෝදරියගේ සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන්න හැකි වුණේ. සිංහල දෙමළ මුස්ලිම් වෛද්‍ය සහ හෙදකාර්ය මණ්ඩලයක් මේ ක්‍රියාවේදී මට මුණ ගැහුණා. අපේ රටේ අපි හැමෝම හරිම ආදරෙන් නේද ඉන්නේ කියලා මට හිතුණා. ඒ වගේම අසල ගෙදරක මගේ නෑනා පදිංචි වී ඉන්නවා. ඇය තමයි මට මේ දවස්වල කෑම බීම හදලා ගෙනත් දෙන්නේ. රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය නිසා බාහිර කිසිවෙකු සමග සම්බන්ධ වෙන්න අපට අවස්ථාවක් නැහැ. ගත කරපු කාලය ගැන ආපහු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ? මම හුදකලා වෙලා නෑ කියලා මට දැනුණා. මාව නාඳුනන අයත් මායක ඉන්නවා කියලා දැනෙනවා. නිතරම මගේ රසිකයින් යහළුවන් මගේ දුක සෙප හොයලා බලනවා. ඔබේ දේනියන් ගැන කතා නොකළොත් අඩුවක්. ලොකු දුව ජෝර්දානයේ ගුවන් සේවිකාවක් විදියට සේවය කරනවා. මුලින් ඇව තමයි නම් කරගෙන හිටියේ මට ගැළපෙන වකුගඩුවක් ලබා දෙන්න. නමුත් වසංගත තත්ත්වය නිසා ඇට ලංකාවට එන්න අවසර ලැබුණේ නැහැ. අනෙක් දුවර දෙන්නා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. කොරෝනා තත්ත්වය නිසා ඔවුන්ටත් රැකියාවේ ගැටලු මතු වුණා. ඒ වගේම නිරෝධායන නීති තදින්ම බලපෑවා. ඒත් ඔවුන් හැම තප්පරයකම මාත් එක්ක හිටියා. ඇන්ජලා අනාගතයේදී කලා කටයුතු වල නීලෙන්න අදහසක් තියෙනවද? මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම බාර ගන්නවා.
අද සිනමාව වෙනදට වඩා වෙනස් ඒ තුර නිර්මාණශීලී දෙයක් කරන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.